ශාසන සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ හෝමාගම ගොඩගම දහම්සෙවන ධර්මායතනාධිපති පනාගොඩ පරාක්‍රම ජාතික පාසලේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය කැලණියේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් කුරුණෑගල හිඳගොල්ල උයන්දන අංක 103 පදිංචි ආර් විමලාවති මුණසිංහ මහත්මිය. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ ධම්මපදයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මග්ගපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මග්ගපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. අමන්ත චක්කමාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයං නං සුරක්ඛිතං තිඤ්ඤමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති සාදු 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 පින්නතුනි මේ පින්නතුන්ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ අත්ථ වග්ගයට අයිති ගාථා ධර්මයක් මා ඉදිරිපත් කළා. ඒ ගාථා ධර්මෙන් උගන්වන්නේ පින්නතුනි අපේ මේ ජීවිතයේ තියෙන වටිනාකම. පළවෙනි පදයෙන් පෙන්නුම් කරනවා අත්තානං චේපියං ජඤ්ඤා. අපි අපේ ජීවිතේ කොච්චර කැමැත්තක් දක්වනවද? කොච්චර ආදරේද? රක්කේයනම් සුරක්කිතං. එහෙනම් ආදරේ නම් ජීවිතේ හොඳට රැක ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. තිඤ්ඤමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ. බුද්ධිමතා තමන්ගේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ජීවිතයේ තියෙන කාල තුනක් බාල, තරුණ, මහලු. මේ කොටස් තුනෙන් මුලදි බැරි වුණා නම් බාල කාලේ, ඊළඟ තරුණ කාලෙත් බැරි වුණා නම් එනම් අවසාන කාලේ මහලු කාලේ හරි තමන්ගේ ජීවිතේ රැක ගන්නවා. මේ ගාථා ධර්මයට හේතු කාරණාව ඉතාම සුප්‍රසිද්ධයි. ඔයත් දන්නවා, අපි කෙටියෙන් මතක් කරොත් ඔයත් දන්නවා භාරත දේශේ ඉන්දියාව කියන්නේ භූමි භාගයෙන් වගේම ජනග්‍රහණයෙන් විශාල ප්‍රමාණයක්. අපි ලංකාව දිහා බැලුවම අපිට හරි පුදුමයි. දැන් තමිල්නාඩුවේම කෝටි 5ක් ඒ කාලේ ජනතාව හිටියේ. ලංකාවේ ඒ දවස්වල 1 කෝටි ගාන, දැන් තමයි 2 කෝටි ගානක් ගැන කතා කරන්නේ. මහ විශාල රාජ්‍යයක්. මධ්‍යම ආණ්ඩුවෙන් තමයි පාලනය කරන්නේ. ප්‍රාන්ත භාරව කොටස් කරලා ඇමතිවරු හිටියා, කුමාරවරු හිටියා. දැවත දන්නවා ප්‍රධාන රාජ්‍ය 4ක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුණා. මගද, කෝසල, වස්සාවන්ති. ඊට අනුතුරු අනුකොටස් 16ක් සුලස් මහ ජනපද. තනි රජ කෙනෙක්ට පාලනය කරන්න අමාරුයි. කොටස් කරලා මේ විදිහට තමයි ඒව අරගෙන ගියේ. දැන් බුද්ධ කාලේ සවත් නුවර හිටියා ඒ වගේ ප්‍රාන්තයක් බාරව හිටපු ඇමතිවරේ කුමාරයෙක් බෝධිරාජ කියලා. ඒ ඇමතිවරුන්ටත්, ප්‍රාන්තයක් භාර තියෙන ඇමතිවරුන්ටත් අර මහරජාට වගේ සියලු සැප සම්පත් තියෙනවා. මෙතුමාටත් එහෙමයි. ඉතින් කොච්චර සැප සම්පත් තිබුණත් පින්නතුනි මේ ප්‍රත්‍යක්ෂණ ගති ඇතිවීමක් වන්නේ නැහැ. ඉතින් මෙතුමාට ආසාවක් ඇති වෙනවා. මම මාලිගාවක් හදා ගන්න ඕනි, ලස්සන, දර්ශනීය, විශාල. හැබැයි මේ ලෝකේ කිසිම රජ කෙනෙක්ට, ඇමතිවරයෙක්ට, කුමාරයෙක්ට නැති අන්දමේ විශාලත්වයෙන්, අලංකාරත්වයෙන්, විචිත්‍රත්වයෙන් වෙන්න ඕනි කියන මේ අදහස ඇති වෙලා ඒ රටේන දක්ෂ කාර්ම ශිල්පයට ආරාධනා කළා මේ කටයුත්ත භාරගෙන කරන්න. එතුමා බොහොම දක්ෂ කෙනෙක්. කුමාරයගෙන් අවශ්‍ය දේවල් ලබාගෙන දැන් මාලිගාවේ කටයුතු ආරම්භ කරනවා. මෙහෙම දින ගණනාවක් ගත වෙනවා, සති ගණනාවක්, මාස ගණනාවක්, අවුරුදු කීපයක්. මේ බෝධිරාජ කුමාරයා දිනපතාම මේ මාලිගාවේ කටයුතු පරීක්ෂා කරන්න එනවා. එතුමා කල්යල් යනකොට, මේ මාලිගාව නිමාවටපත් වෙනකොට එහි දිහා බල හරියට සතුටු වුණා. හරි මනරම්, විචිත්‍රයි, ලස්සනයි, විසිතුරුයි. ඒ කාර්මික ශිල්පියා, නිර්මාණ ශිල්පියා කැඳවලා අහනවා කාර්මික නිර්මාණ ශිල්පියනි, ඔබ මේට පෙරත් මේ වගේ ලස්සන මාලිගාවක් තනලා තියෙනවද? එතුමා උත්තරයක් දෙනවා, නැත කුමාරයෙනි, මේ වගේ දර්ශනීය, විශාලත්වයෙන් යුත්, විචිත්‍ර වූ මාලිගාවක් තනපු ප්‍රථම අවස්ථාව.
මේක ඇහුණ විතරයි බෝධිරාජ කුමාරගේ හිතට මහා දරුණු පාපකාරී සිතවිල්ලක් ඇති වෙනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් මේ තැනත්තා මගේ මාලිගාවේ කටයුතු අවසන් කරලා මෙතනින් යනවා. වෙන රජ කෙනෙක් කුමාරයෙක් මේ මගේ මාලිගාවේ ලස්සන දැකලා මටත් මේ වගේ එකක් හදලා දෙන්න, මටත් බෝධිරාජ කුමාරයාට වගේ ලස්සන ගෘහයක් මන්දිරයක් හදලා දෙන්න කිව්වොත් එහෙම මෙයා එකත් කරනවා. එතකොට මගේ தත්ත්වය, මගේ මාලිගාවේ தත්ත්වය පල්ලෙහාට වැටෙනවා. මං ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා මෙයා මොකද්ද, එයාට දරුණු පාපකාරී සිතුවිල්ලක් ඇති වෙනවා. මෙයා කල්පනා කරනවා මේ කටයුත්ත අවසන් වුණාන් පස්සේ මේ තැනත්තා එක්ක මරණයට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇස් දෙක අන්ධ කරලා දාන්න ඕනේ. නැත්නම් ශරීරය අංග විකල කරන්න ඕනේ කියලා දරුණු පාපකාරී සිතුවිල්ලක් ඇති වුණා. බලන්න පින්නතුනි, තමන්ගේ මේ සුළු අභිමතාර්ථ සම්පූර්ණ කරගන්නට ඕනෑම දරුණු මිනිස් ඝාතනයක් කරන්නට අපි මනුෂ්‍යයගෙන මේ සත්වයා පෙළඹිලා සිටිනවා. ඉදත් එහෙමයි, අදත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. මේ තමන්ගේ සුළු කාරණාව සම්පූර්ණ කරගන්න තමයි මේ වටිනා ජීවිතයක් නැති කරන්න. එහෙම හිතාගෙන මෙයා දැන් තමන්ගේ මාලිගාවට ගියා. ගිහිල්ලාදී රාත්‍රී නිින්දට ගියා. නිින්ද යන්නේ නැහැ. පින්නතුනි, ඔය පාපකාරී සිතුවිලි, නරක දේවල් හිතට ආපුවාම හරියට හිතට හරි බරක්. හරියට නිදා ගන්න බෑ, ආහාර ගන්න බෑ, කල්පනා කර කර ඉන්නවා. මහා බරක්, විශාල බරක්. දැන් මෙයා දින කීපයක් නිදි වර්ජිතව මේ ගැන හිත හිත ඉන්නවා. මේ කාර්මික ශිල්පියාට කරන්න තියෙන අපරාධය ගැන හිතට බරක්. දවසක් බැරිම දැන මෙයාගේ හිතවත්ම විශ්වාසවන්ත යාළුවිට මේගේ අදහස සඳහන් කළා. ඊතනත්ත බොහොම සාධාරණ අදහස් තියෙන කල්යාණ මිත්‍රයෙක්. එයා කල්පනා කරනවා, මේ මොකද්ද මේ මගේ යාළුව කරන්නේ? මේ මිනිස්සයා මේ වටිනා ජීවිතයක් නැති කරන්න හදන්නේ. මේකට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා මෙයා මොකද කරේ? ගිහින් අර වඩු කාර්මික ශිල්පී හම් වෙලා කියනවා, ඔබට මෙන්න මේ වගේ විපත්තියක් කරන්න බෝධි රාජකුමාරය සූදානම් වෙලා ඉන්නවා. නිසා ඔබ මේකෙන් බේරෙන්න ඕනේ. කුමක් කර උපක්‍රමශීලීව කරන්න කියලා. ඉතින් මේ තනත්තා මේ සත්පුරුෂයාට ස්තුතිවන්ත වුණා. ඔබ මහා කල්යාණ මිත්‍රයෙක්. ඔබ මගේ ජීවිතේ බේරුවා. ඔබට මම සදාකාලික ණයගැති ස්තුති කියලා. මම මගේ ජීවිතේ බේරගන්නම් කියලා උපක්‍රමශීලීව තමන්ගේ භාර්යාව දරුවෝ සමග බෝධි රාජකුමාරයාටත් දැනෙන්නේ නැති ආකාරයට උපක්‍රමයක් යොදලා ඒ පලාතින් ඒ රටින් පිටතට ගිහිල්ලා ඈත වනාන්තරයක ජීවත් වෙන්න වුණා. පින්නතුනි, නමුත් මාලිගාවේ කටයුතු අවසానයි. දැන් පින්නතුනි, මේ බෝධි රාජකුමාරයාට මේ තැනත්තට කුමක් හෝ කරන්න බැරි වුණා. නමුත් කටයුතු අවසానයි. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා දානමය පින්කමක් කරන්නට සූදානම් කළා. මාලිගාවට ගිවිදී වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ රහතන් වහන්සේලාට ආරාධනා කළා. අහවල් දිනේ අපේ මාලිගාවේ ගෙවිදීමේ පින්කම හැටියට ඔබ වහන්සේ මේ ශ්‍රාවකයන් වහන්සේලා සමග, භික්ෂුන් වහන්සේලා සමග අපේ මාලිගාවේ දානෙට වැඩම කරන්න. ඒ අනුව නියමිත දවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂු සංඝයා සමග බෝධි රාජ කුමාරයාගේ මාලිගාවේ දානෙට වැඩම කළා. මාලිගාවේ දොරටුව ළඟ ඇතුළට පළසක් කෙලලා තියෙනවා. බෝධි රාජ කුමාරයා ඉදිරියෙන් සිටිනවා. පින්නතුනි, මේ බෝධි රාජ කුමාරයාට කොච්චර සැප සම්පත් තිබුණත් මිනිස්සෙට අවශ්‍ය වටිනාම සම්පත දරු සම්පත්තිය තිබුණේ නැහැ. ඉතින් මෙයා ප්‍රාර්ථනා කරනවා, මේ පළස උඩින් ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කරනවා නම් මට දරු සම්පත්තිය හිමි වෙනවා.
ඒ ප්‍රාර්ථනාවෙන් තමයි අර පළසෙලලා ඉදිරියෙන් සිටියේ. නමුත් කුමක්ද සිද්ධ වුණේ? බුදුරජාණන් වහන්සේ ඒ මහා සංඝරුවන සමග මාලිගාවේ දොරටුව ළඟට වැඩම කරලා නතර වුණා. බෝධිරාජ කුමාරයා තුන්සෙරයක්ම ආරාධනා කළා, ස්වාමීනි අපේ මාලිගාවේ මේ පළසූඩින් වැඩම කරන්න. නමුත් උන්වහන්සේ නිහඬයි. ආනන්ද හඳුරු දැනගත්තා බුදුරජාණන් වහන්සේ තුළ පවතින අදහස. සේවකෙක්ට කිව්වා මේ පළස අකුලන්න කියලා. පළස අකුලුවෙන් පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රදානි මහා සංඝ රත්නය මාලිගාවට වැඩම කරලා දන් වළඳලා දැන් මේ අනුමෝදනාව කරන්නයි හදන්නේ. ඊට බෝධි රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මේ මගේ මාලිගාවේ තුලට පළස උඩින් වැඩම නොකළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කුමාරයනි ඔබ යම් කිසි ප්‍රාර්ථනාවක් ඇතුවද ඒ පළසෙලුවේ? ඒ ප්‍රාර්ථනාව කිසි විටකත් ඉටුවන්නේ නැහැ. ඒ නිසායි පළස උඩින් වැඩම නොකළේ. එපාර බෝධි රාජ කුමාරයා කියනවා, ඒ ස්වාමීනි මට මෙච්චර සැප සම්පත් තියෙනවා, කිසි දෙයකින් අඩුවක් පාඩුවක් නෑ, ඇයි මට මේ දරු සම්පත්තිය නැති වුණේ? එපාර බුදුන් වහන්සේ දේශනා කළා, කුමාරයනි ඔබ ඔබගේ ජීවිතේ වටිනාකම තේරුම් අරගන්න. දැන් මේ භවයේදීත් ඔබ ඒ වටිනාකම අගේ තේරුම් නොගෙන කටයුතු කරන්න සූදානම් වුණා. පෙර භවයකත් එහෙමයි. තමන්ගේ වටිනා මනුෂ්‍ය ජීවිතය රැකගන්න උත්සාහ කළේ නෑ. නිසා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දරු සම්පත්තිය නොලි වෙලා තියෙන්නේ. මේ අතීත පුවත ඔයත් දන්න කාරණාවක්. බෝධිරාජ කුමාරයාත් එම භාර්යාවත් ඈත භවයක මුහුදු ගමනක් ගියා වෙන රටකට යන්න. මහා සුළි සුළුඟක් ඇවිල්ලා නැව මුහුදුපත් වුණා. සිය ගානක් මිනිසු මරණයට පත් වුණා. මේ දෙන්නා ලී කොටුව එක ආධාරයෙන් ගොඩබිමකට ආවා. ඒ ගොඩබිමේ මනුෂ්‍ය වාසයක් තිබුණේ නැහැ, පක්ෂීන් පමණයි හිටියේ. මේ අයට අනුභව කරන්න දෙයක් තිබුණේ නැහැ. මැරෙනකම් අනුභව කරේ සක්තු පක්ෂීන්ගේ මස් බිත්තර ආදී. බලන්න මුලින් ගිහිලා බේරෙන්න එක මිදෙන්න කල්පනාක මැරෙනකම් කළා. අන්න ඒ විපාක හැටියට ඔබට දරු සම්පත්තිය අහිමුණයි කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඉතින් බෝධිරාජ කුමාරයා ඇතුළු බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල වලට පත් වුණා. පින්නතුනි අපිට මේ හොඳ අපේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් හොඳ අදහස් කීපයක් මේ ගාථාවේ අන්තර්ගත වෙලා තියෙනවා. පින්නතුනි ඔබ මීට පෙරත් සමහර විට මේ ගාථාව ශ්‍රවණය කළා ඇති. එක එක දේශකයන් වහන්සේලා එක එක විදියට මේ අදහස් ඉදිරිපත් කරනවා. පින්නතුනි මගේ ශක්ති ප්‍රමාණය හැටියට මම මේ මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම පෙන්නුම් කර මේ ගාථාවේ මේ පද කීපය ඔබට මේ සුළු වෙලාවේදී පැහැදිලි කරලා දෙන්නේ. අත්තානං චීපියංජඤ්ඤ. අපි අපේ ජීවිතේ කොච්චර කැමතිද? පින්නතුනි අපි බලන්න මේ මනුෂ්‍ය භවයක් ලැබලා මමත් ඔබත් ජීවත් වෙන්නේ මේ ලෝකෙ තියෙන ඉතාම දුර්ලභ කාරණාවක්. දුර්ලභංච මනුෂ්‍යත්තං. හරිම දුර්ලභයි මනුෂ්‍ය භවයක් ලැබීම. කිච්චෝ මනුෂ්‍ය පටිලාපෝ. හරිම දුෂ්කරයි. ඉතින් මේ විදිහට කිච්චම් මච්ඡාන ජීවිතං කිච්චම් සද්දම් සවනං. ඉතින් බලන්නකෝ ජීවිතේ ලැබුවට මදි. ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නේ ඊටත් වඩා දුර්වලයි. ඊටත් වඩා දුර්වලයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. මේ හැම එකෙම මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම ඔබට අපට තේරෙන්න ඕනේ. පින්නතුනේ ඇයි මේ අපි මනුෂ්‍යය වෙලා අපි අතර ඉන්නේ තිරිසන් සත්තු? මේ තිරිසන් සත්තුට කරන්න පුළුවන් මොනවද? ආහාර ගන්නවා, නිදා ගන්නවා, වර්ගය භෝ කරනවා. නමුත් මේ උසස් මනසක් තියෙන මනුෂ්‍යයා බලන්න අපි මේ ජීවත් වෙන ලෝකෙ කොච්චර දියුණුද කියලා. අතීතයේ අපි හිටපු දේවල්ද දැන් පේන්නේ අපිට. දැන් ඔය කුඩා දුරකථනයකින්
අපිට පුළුවන් ලෝකෙම දේවල් හොයාගන්න ක්ෂණයකින් තප්පරයකින් බොත්තමේ බුහම ඔක්කොම දැනගන්න පුළුවන්. ඒවා ගැන ශිල්පීය ඥානය තියෙන අයට මේ කුඩා දෙයක් කවුද ඔහොම දෙයක් හිතුවේ? අතීතය අපිට ඔහොම එකක් තිබුණාද? විදුලියවත් සමහරට තිබුණේ නෑ. ඉතින් මේ මනුෂ්‍ය උසස් මනසක් තියෙන මනුෂ්‍ය මනුෂ්‍යත්වයේ දියුණු කරගෙන ඇවිල්ලා මේ ආපු තත්ත්වේ. ඉතින් අතීතෙත් එහෙම තිබුණා දිනවා. අපි දැන් අපි කියමු උතුරු මැද පළාතට අපි යනවා, රජ රටට යනවා, මහා වැව් තනලා තියෙනවා, විහෙර විහාර, බුදු පිළිම, චෛත්‍ය අහස උසට නේද, මහා සද්ධාන්ත ගල් පර්වතයට බුදුරජාණන් වහන්සේගේ රූපය සම්බන්ධ කරලා නේ, මහා පිළිම, කරුණාව, දයාව වැහැෙනවා ඒවෙන් මේ හිත් පිට නැති පර්වතවලට. කොච්චර තාක්ෂණික දියුණුවක් තියෙනද? දැන් පරාක්‍රම සමුද්‍රය ළඟට ගියාම හිතාගන්න බෑ, මුහුදක් වගේ. කොච්චර දක්ෂ කාර්මික ශිල්පී තාක්ෂණ ඥානීය තියෙනද? මේ පහසුකම් නැති කාලෙකව තිබිලා තියෙනවා. මේ උසස් මනසක් තියෙන මිනිස්සු තමයි මේවා කළේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම සත්‍ය මිනිස්සයා. දැන් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වන්නේ මිනිස්සුන්ට පමණයි. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පදවිය බුදු පදවිය. ඒකනේ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳන් ඇවිල්ලා ඒ මනුෂ්‍ය භවයට ඇවිල්ලා ඒ පංච මහ විලෝකණය බලලා ඒ විදියට මව් කුසක පිළිසිඳගෙන බෝසතාණන් වහන්සේ නමක් හැටියට වීර්ය වඩලා ਸਰවඥාඥානෙ අවබෝධ කරගත්තේ. මේ මිනිස්සයට තමයි මේ හැම හැමක්ම හැමංගමම කරන්න පුළුවන් වන්නේ පින්නදෙ. සපින්නතුනේ අපි වටිනා ලැබපු මිනිස්සුත් අපි රැක ගන්නට ඕනේ. මේ මිනිස්සුත් ආදරය කරන්න ඕනේ, සෙනෙහස දක්වන්නට ඕනේ. අපි එක එක වලට ආදරය දක්වනවා. එක එක වලට අපි ඇල්මත් දක්වනවා. ඒ වේ සත්‍යද කියන එක අපි හොයලා බලන්න ඕනේ පින්නදෙ. අපි ඇයි මේක එක එකට ඇල්මත් දක්වන්නේ, ආදරයක් දක්වන්නේ? මොකද්ද මේක යටි අර්ථය කියලා අපි කල්පනා කරන්නේ. දැන් පොඩි දරුවෙකුගෙන් අහලා බැලුවොත් එහෙම එක එක කතා කියනවා. ඉතින් සමහර අය තමන්ගේ රැකියාවට ආදරි, තමන්ගේ ගෙවල් දොරවල් වලට, භූමි භාගයට, යාන වාහන වලට, බාහිර වස්තු නොයෙක් දේවලට අමුදරුවන්ට ආදරය කරනවා. මේක ඇත්තට සත්‍යද කියලා අපි බලන්නට ඕනේ. පුංචි දරුවගෙන් අහලා බැලුවහම බබා ඔබ කාටද මේ ලෝකේ වැඩිම ඇල්මක් ආදරයක් දක්වන්නේ? සමහර විට දරුවා නොදරුවෙක් වෙන්න පුළුවන්. ලොකු අවබෝධයක් නැහැ. දරුවා කියනවා මම වැඩිම මේ ලෝකේ ආදරේ අම්මට, තාත්තට, ආච්චිට, සීයට, අක්කටම, අයියට, ඔය විදිහට කියනවා මේ සිංහිත දරුවා. මොකද්ද මේකට හේතුව? දැන් මම පාසල් ජීවිතය අවුරුදු 35ක් ගත අවසාන කාලේ ගත කරන්නේ නොඑක අධ්‍යක්ෂින් තියෙන පින්නතුනේ මේ දරුව පිළිබඳව, දරුවන්ගේ ශෙනෙහස පිළිබඳව කියන එක එක විදිය. මම මුල් කාලේ එක පාසලක සේවය කළා. මගේ පන්තිය ප්‍රාථමික පන්තියගේ දවස්වල පුංචි දරුවෙක් ඉගෙන ගත්තා. මේ දරුවා පාසලට රැගෙන ඉන්නේ වයස්ගත කාන්තාවක්. මට ඉච්චර අවධානයක් යොමුනේ නෑ. මම නිකන් දවසක් ඇහුවා මේ දරුවා පුතේ කවුද ඒ, ඔයාගේ කවුද ඒ? ඒ මගේ අම්මා කිව්වා. ඉතින් මට හිතාගන්න බෑ මොකද්ද මේ වයස්ක පරතරය බැලුවම හරිද විශාලයි වයස්ගත කාන්තාවක්. ඒක වෙන්න බෑ කවදාවත්. ඉතින් මගේ එච්චර ගණන් ගත්තේ නෑ. ටික කාලයක් ගත වුණා. දවස තරුණ කාන්තාවක් ඒ දරුව අරගෙන යනවා පාසලට. පර මගේ පුතේ කවුද ඒ? ඒ අක්කා කිව්වා. පින්නතුනි මට හිතාගන්න බෑ. පස්සේ මං හොයලා බැලුවා. බලනකොට පින්නතුනි මේ මව කියලා කියන්නේ තමන්ගේ මිත්තණියට. දරුවා පුංචි කාලෙම ඉපදිලා ටික කාලයකින් අර මිත්ත මෞතුමිය තමන්ගේ අම්මා විදෙස්ගත වුණා රැකියාවට. ඉතර ආර්ථික ප්‍රශ්න නිසා මේ දරුවව රැක බලාගත්තේ විදෙස්ගත වෙච්ච කාන්තාවගේ මව, මේ දරුවගේ මිත්තණිය. පුංචි කාලින්දම මෞසෙනේ හස ලබා දුන්නේ මේ මිත්තණිය. දරුවට අවශ්‍ය පෝෂ්‍යදායක දේවල් ලබා දුන්නේ, සියලුම දේවල් පාසලට ඇතුළත් කරේ, සියලු දේවල් සම්පූර්ණ කළේ මේ ආච්චි මිත්තණිය.
මේ දරුවට මේ මිත්තනිය පේන්නේ තමන්ගේ අම්මා වගේ මව වගේ. තමන්ගේ ජීවිතය රැකගන්නට ආරක්ෂා කරන්නට ජීවිතයට ආදරය කරන්න උදව් උපකාර කරන්නේ මේ මිත්තනිය. පුංචි කාලින්දම මේ දරුවා මේ මෞතුමියට ආච්චි කියලා කතා කළේ නෑ, කතා කළේ අම්මා කියලා. අන්න බලන්න තමන්ගේ ජීවිතයට වැඩිම උදව් උපකාර කරන කෙනාට වැඩි සෙනෙහසක් මේ දරුවා දක්වලා තියෙනවා. එහෙමනම් අපි කාටද මේ ලෝකෙ වැඩිම ඇල්මක් දක්වන්නේ? ගෙවල් දොරවල් වලට, යාන මහල් වලට, ඒවටද නේ? තමන්ගේ ජීවිතයට පින්නසට. දැන් ওই මලගියකට ගියාම අපිට පේනවා සමහර තැන්වල ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා, බිම පෙරලෙනවා, විලාප තියෙනවා. එහෙම විලාප තියමින් අඬමින් මොනවද කියන්නේ? අම්මා මරුණෙන් පස්සේ කියනවා, අනේ අම්මා ඉන්නකන් අපිට මේව කළා, අපිට කන්න දුන්නා, බොන්න දුන්නා, ඉගැන්නුවා, සියලු දේවල් කළේ අම්මා. ඉතින් ඊට පස්සේ කවුද මේව කරන්න කියලා තමයි එහෙම අඬන්නේ. තාත්තා මරුණත් එහෙමයි. තාත්තා කරපු දේවල් කියන සිහි කර කර, කෑගක මතක් කර කර එකින් එක අඬනවා, වැළපෙනවා. සමහර විට අම්මා පුංචි කාලේ ඒ දරුවා දාලා ගියා නම් ඒ දරුවෝ ටික ඒ මවට ඒ සෙනෙහසක් වෙන්නේ නැහැ. තාත්තා දාලා ගියා නම් තාත්තා මැරුණා කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද තමන්ගේ ජීවිතේ තාත්තා උදව් කරේ නැහැ, අම්මා උදව් කරේ නැහැ ජීවිතය පවත්වාගෙන. ඒ වගේ සිද්ධි ඕනතරම් තියෙනවනේ. කුංචි කාලේ දරුවෝ දාලා යන දෙමව්පියන්ට ලොකු වෙලත් ඒ දරුවන්ට කිසි බැඳීමක් නැහැ. මොකද ඒ අම්මා අම්මා කෙනෙක් හැටියට යුතුකම් ඉටු කළේ නැහැ. ඒ තාත්තා තාත්තා කෙනෙක් හැටියට යුතුකම් ඉටු කළේ නැහැ. නිසා සෙනෙහසක් ඇති වෙන්නේ නැහැ ඒ ගැන. මොකද තමන්ගේ ජීවිතය ද උපකාර කළේ නැහැ, යුතුකම් කළේ නැහැ. ගුරුවරයෙක් වුණත් එහෙමයි. ගුරුවරයාට ගෞරව ලැබෙන්නේ යුතුකම් කරොත්. හරියට කටයුත්ත, ඉගැන්වීමේ කටයුත්ත, මනස හැදීමේ කටයුත්ත සිද්ධ නොකළොත් ඒ දරුවට ඒ ගුරුවරයා කෙරෙහි බැඳීමක් ඇති වෙන්නේ නැහැ. දෙමාපියන්ටත් එහෙමයි, ගුරුවරුන්ටත් එහෙමයි, හිතවතුන්ටත් එහෙමයි. ඒ අයගෙන් දෙන උදව් උපකාර නිසා තමයි පින්නතුනේ අපි එක එකනට ඇල්මක් ආදරයක් දක්වන්නේ. දැන් බලන්න සුප්‍රසිද්ධ කතා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධියක් තමයි මේ කුසල රජතුමා පිළිබඳ. කුසල රජතුමා කියන්නේ ඉතාර ප්‍රධාන රාජ්‍ය හතරේ කුසල රට පාලනය කරපු තැනත්තා. සාමාන්‍යයෙන් ඒ අතීත ප්‍රවෘත්ති වල සඳහන් වෙන සමහර විට ප්‍රඥා ගෝචර නොවන දේවල් එතුමා අතින් සිද්ධ වෙලා තියෙනවා. දැන් එක එක සමහරට නුවණ මදකම කියලා සමහර අය අර්ථවත් කරනවා. එක එක සිද්ධි තියෙනවා. ඉතින් කුසල රජුව දවසක් යුද්ධ කරන්න ගිහිල්ලා යුද්ධෙන් පෙරදිලා අශ්වයක් පිට මහ වනාන්තරයේ ගමන් කරනවා. එක් දුප්පත් සුරූපී තරුණියක් හිටියා. ඇය වනේ මල් නෙලමින් හිටියා. රජතුමාව දැක්කා. දැකලා රජතුමා වෙහෙසට පත් වෙලා ඉන්නව දැකලා රජතුමාට උපස්ථාන කළා. අන්තිමේදී රජුරු යුද්ධෙන් දිනලා ආපු ගමන් කළේ අර මල් නෙලමින් හිටපු තරුණිය මල්ලිකා කියන නමින් හඳුන්වල ඇය තමන්ගේ විෂවරුන් අතර අග්‍ර මහේසිකාව බවට පත් කරගත්තා. වැඩිම ඇල්මක් ආදරයක් සෙනෙහසක් මේ රජතුමාට තිබෙන්නේ පින්නතර මේ මල්ලිකාව ගැනයි. මේ දෙන්න බොහොම සතුටින් ජීවත් වුණේ. ඒට අවශ්‍ය සියලු සැප සම්පත් රජ කෙනෙක් හැටියට මල්ලිකාවට අවශ්‍ය සියලුම දේවල් පින්නතුනි මේ රජතුමා ලබා දුන්නා. මංගෝනේ පොඩි පොඩි ගැටලු තියෙනවායි කියලා රජුරගේ සමහර තීරණ දැන් ඔය අසදුස්ස මහා දානි වුණත් ඒ වගේ අනිත්‍යයට කැපිලා පේන්න කරපු දෙයක්. මේ ශාසනයේ කවදාවත් ඒ වගේ පූජාවක් කරලා නැහැ. ඔය විස්තර දන්න අය ඔයත් දන්නවා. මොකද්ද මේ
මේ දානීය පූජා කරේ මේ අනුන්ට කැපිලා පේන්න. තමන් තමයි ඉහෙළම දානි පූජා කළේ. ඒ කියන්නේ විස්තර සඳහන් වෙනවා පින්නදෙ. මේ විදිහට මල්ලිකාවත් කුසල රජතුමාත් අතර විවිධ සිද්ධි පිළිබඳව සඳහන් වෙනවා. ඔයත් දන්න කාරණා මේකට අදාළ එකයි මේ සම්බන්ධ කරගත්තේ. ඉතින් පුදුම ආදරයක් සෙනෙහසක් මල්ලිකාව කෙරෙහි මේ රජතුමා තුළ පවතිනවා. මේ දෙන දවසක් සතුරු ශාමිචියේ කතා කර කර ඉන්නකොට රජතුමාට ඕන වුණා මල්ලිකාවට මම මේ වගේ සෙනෙහසක් ආදරයක් දක්වනවා, ඇයත් එසේමද? ඇයත් මට ඒ වගේ සෙනෙහසක් ආදරයක් දක්වනවද? මේක දැනගන්න ඕනේ කියලා දවසක් දෙන්න දෙමහල්ලෝ කතා කර කර ඉන්නකොට මේ රජතුමා මල්ලිකාවෙන් අහනවා, හැබෑටම දේවිය, ඔබ මේ ලෝකේ වැඩිම ආදරයක් සෙනෙහසක් දක්වන්නේ කාටද? මල්ලිකාව ගත් කටටම කිව්වා, දේවයන් වහන්ස, මම මේ ලෝකේ වැඩිම ආදරයක් සෙනෙහසක් දක්වන්නේ මගේ ජීවිතයට පමණයි. රජ්ජුරුවෝ හිතුවේ නැහැ මේ වගේ උත්තරයක් පිළිතුරක් ලැබෙයි කියලා. හිත හොඳටම නරක් වුණා. කේන්තිකයා කෝපාවිෂ්ට වුණා. මේ එදා කොහොමද හිටියේ? මේ දුප්පත් තැනැත්තියක් කැලේ හිටියේ දිළුඳු පවුලක. මම මාලිගාවට එක්කගෙන ඇවිල්ලා ඇයට සිළු සැප සම්පත් දුන්නා. අග්‍ර මහේසිකාව බවට පත් කරගත්තා. නමුත් ඇය හිතන්නේ ඇය ගැන පමණයි. ඇය ආත්මార్థකාමී. තමන්ගේ ගැන විතරයි හිතන්නේ. තමන්ගේ ජීවිතය ගැන විතරයි. මෙච්චර සැප සම්පත් දුන්න මා ගැන හිතන්නේ නැහැ කියලා හිත හොඳටම නරක් වෙලා පසුතැවිල්ලට පත් වුණා. මේ මල්ලිකාව මේක දුටුවා රජතුමාගේ හිත නරක් වෙලා. ඒත් ප්‍රශ්න කරනවා රජුරන්ගේ හිත හදන්න. ස්වාමීනි, ඔබතුමා කාටද මේ ලික වැඩිම ඇල්මක් දක්වන්නේ? එතුමා කෝ කේන්තිය නේද? ගත් කටරම කිව්වා, මමත් මට පමණයි. මගේ ජීවිතයට පමණයි. ඒ සත්‍යයක් ස්වාමීනි කියලා මල්ලිකාව රජුරන්ගේ හිත හදන්න උත්සාහ කළා. නමුත් රජතුමා පසුතැවිල්ලට පත් වෙලා පසුද දා මොකද බුදුහාඳුරෝ කුසල රජුරිය අතර ලොකු මනා සම්බන්ධතාවයක් තියෙනවා පින්නතුනි. රජ්ජුරුවොත් එක සමාන වයස් සීමාවෙ හිටියේ මේ දෙදෙනා වහන්සේ අපි බුදුරජාණන් වහන්සේත් කුසල රජතුමා. රජ්ජුරුවන්ට යම් කිසි ගැටලුවක් ආපුවාම ඉක්මනින් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා තමන්ට විච්ච ගැටලුව निराකරණය කරගත්තා. ඔයත් අහලා තියෙනවනේ රජතුමා අතීතයේ මුල් කාලේ සාල් නැලි හතරක බත් අනුභව කරලා තියෙනවා. විශාල උදරයක්. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට පැමිණි මේ රජතුමා ආහාරගෙන පැමිණියේ බිම පෙරළුණා. තමන් පැලඳගෙන සිටපු සලු තෙමෙන්ඩ දාඩියෙන් පෙගෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුව, කිමෙද්ද රජතුමනි මේ අපහසුව? ස්වාමිනි, බත් මතය ආහාර වැඩියෙන් අනුභව කිරීමේ ප්‍රතිඵලය. අන්න ඒ වෙලාව තමයි බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභ, රජතුමනි මේ ලෝකෙ තියෙන උතුම්ම ලාභය නිරෝගීකම නිසා බුද්ධිමත් වෙන්න පමණ දෙන ආහාර ගන්න. කෙසේ කරන්න අමාරුණා අරක් කැමියට කියන්නේ ටික ටික අඩු කරන්නට, තමන්ට වෙන් කරපු ආහාර ප්‍රමාණය ටික ටික අඩු කරන්න කියලා. එහෙම තමයි ඒක නිරාකරණය ගත්තේ. කාලයක් යනකොට ඒ ටික ටික ඒ ආහාර අඩු කරලා තමගේ ශාරීරික ප්‍රමාණයට ආහාර අනුභව කරලා රජතුමා නිරෝගී භාවයට පත් වුණා. මේ වගේ එක එක සිද්ධි තියෙනවා පින්නතුනි. දැන් මල්ලිකාව මිය ගිය වෙලාවේ වුණත් රජතුමා පොඩි දරුවෙක් වගේ අඬන්න වැළපෙන්න පටන් ගත්තා. ඉතින් බුදුහාඳුරු හිත හැදුවා ඒ වෙලාවේ. හදන්න අමාරුයි. හැදුවා. ඊළඟ මල්ලිකාවට දුවණියක් උපන්න අවස්ථාවේ ඒ වෙලාවෙත් හරි ගැටලුවක් මේ රජතුමාට.
බුදුරජාන් වහන්සේ සමග සාකච්ඡා කර කර ඉන්නකොට රජමාලිගාවෙන් පණිවිඩයක් එනවා. මාල්ලිකාවට දරුවෙක් බිහි වුණා. රජතුමා ඒ සේවකයාට කනට කරලා අහනවා, දුවෙක්ද පුතෙක්ද? දුවෙක් ස්වාමීනි. ඇහුණ විතර හිත නරක් වුණා, මුණ ඇඹුල් වුණා. මොකද ඒ කාලේ දුවකගේ උපත මහ විපත්තියක් හැටියට සලපු බමුණු අදහස් තිබුණ කාලයක්. තමන්ගේ දේහයට පවා චිතකයට ගිනි දල්වන්න ශාද්‍ර පූජාව කියලා පුතෙක් අවශ්‍යයි. දුවණියකට එක් කරන්න බෑ. වර්තමාන වුණත් අපේ ලංකාවේ වුණත් පින්නතුනි ඉන්දියානු ආවාසයේ තියෙන්නේ කෙනෙක් මිය ගියන් පස්සේ බෑනුනුවන් හරි මේ පිරිමි කෙනෙක් තමයි කටයුත්ත කරන්නේ. පුතෙක් මේ ඉන්දියාවෙන් ආපු දේවල්. ඉතින් මේ විදිහට මේ බමුණු අදහස් තිබුණ කාලයක් අන්තිමට මේ බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි ඇයි කුමක්ද අපහසුව? මල්ලිකාවට දුවණියක් ඉපදිලා, මොකද්ද ඒකේ වරද? ඒ දුවණිය හොඳට හැදිලා වැඩිලා පෝෂණය වෙලා හොඳ තරුණියක් බවට පත් වේවි, ගුණධර්ම ප්‍රගුණ කළාවි, හොඳ භාර්යාවක් වේවි, අන්තිමේදී අය රටක් පාලනය කරන්න පුළුවන් රජවරු බිහි කරાવી. ඉතින් බලන්න අර්ථවත් කරපු ආකාරය, දුවකගේ වටිනාකම. ඉතින් මේ මම එක එක සිද්ධි මතක් කළේ. මේ වගේ සිද්ධි ගණනාවක් මේ ධර්මීය හදාරණ අය දන්නවා. බුදුරජාණන් වහන්සේත් කුසල රජතුමා අතරත් තිබුණා. මේ සිද්ධිය වුණත් රජතුමාට බුදුහාඳුරෝ දේශනා කරනවා, රජතුමනි මල්ලිකාව කියන බොහොම බුද්ධිමත් තැනැත්තියක්, ප්‍රඥාවන්ත තැනැත්තියක්, ඇය ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්, ඇය සඳහන් කරපු දේ සත්‍යයි. අපි එක එකනට ඇල්මක් ආදරයක් දක්වන්නේ ඒගින් අපිට දෙන උදව් උපකාර නිසා. සමහර විට දා මල්ලිකාව ඔබ යුද්ධයෙන් පැරදිලා වනින් ගමන් කරන වෙලාවේ අහක බලාගත්තනම්, උපස්ථාන නොකළනම් ඔබ කවදාවත් මල්ලිකාව තමන්ගේ අග්‍ර මහේෂික බවට පත් කරගන්නේ නැහැ. ඇය තමන්ගේ ජීවිතයට උදව් උපකාර කරපු නිසා තමයි ඇයව අග්‍ර මහේෂිකා බවට පත් කරගත්තේ. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? අපි වැඩිම ආදරයක් සෙනෙහසක් දක්වන්නේ මේ ලෝකේ තමන්ට පමණයි, මට පමණයි. මෙන්න මේ විදිහට පින්නතුනේ සිද්ධියනොත් අපේ ප්‍රායෝගික ජීවිතය අරන් බැලුවත් අපි එක එක්කෙනාට හිතවත්කම් ඇගෑලුම් පාන්නේ, ආදරය කරන්නේ, අගය කරන්නේ, වර්ණා කරන්නේ බැලුවොත් එහෙම කියන්න අහවල් කාලේ අපිට මේ උදව් කළා, අපිට උපකාර කළා. අපේ ජීවිතයේ බොහොම දුෂ්කර අවස්ථාවල අපිට උදව් උපකාර කළා තියෙනවා කියලා මේ තිත. මේ කොහෙන් ගියත් පින්නතුනි අවසානයේ අපිට පැහැදිලි, අපි මේ ලෝකෙ වැඩිම ආදරයක් සෙනෙහසක් දක්වන්නේ තමන්ගේ ජීවිතයට පමණයි පින්නතුනි. එහෙම ඒක සත්‍යයක් පින්නතුනි. ඒ නිසා එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, රක්කේ කියන්නම් සුරක්කිතං, මේ ජීවිතේ හොඳට රැකගන්න, ආරක්ෂා කරගන්න. ඉතින් මේ විදිහට මේ ආරක්ෂක ක්‍රම එක එකව තියෙනවනේ පින්නතුනි. දැන් සමහර අය ගෙවල් දොරවල් වලට ආරක්ෂාව සපයනවා, තමන්ගේ වතු පිට ඉඩකඩම් වලට ආරක්ෂාව සපයනවා, අඹදරුවන්ට ආරක්ෂාව සපයනවා, තමන් සතු භෞතික සම්පත් වලට ආරක්ෂාව සපයනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට ආරක්ෂාව පවත්වනවා. දැන් බලන්න සමහර ප්‍රභූවරු තමන්ගේ ගමන බිමනක් යනකොට වටේටම ආරක්ෂක වළල්ලක්, තමන් රටේ ප්‍රධානියා වෙන්න පුළුවන්, පාලනය කරන අය වෙන්න පුළුවන්, ඒ අය ආරක්ෂක ක්‍රම දාගෙන තමයි ගමන යන්නේ, මොකද ජීවිතේට අනුතරක් වෙයි කියලා. එහෙම ඉඳලා සමහර අයට බැරුණානේ බේරෙන්න. එච්චර ආරක්ෂක වළල්ලක් දාලා සමහර අය ජීවිතේ අනුතරටපත් වුණා, රැකගන්න බැරි වුණා. පුළුවන්ද මේක මෙහෙම රැකගන්න? දැන් මේ පෞගේ අවුරුදු කීපයකට කලින් ලෝකෙම ප්‍රසිද්ධ කළා මේ ආයි මේ ලෝක විනාශයක් එනවායි කියලා. ඉතින් අපි ලෝක විනාශය අහලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේනේ නේද? ලෝක විනාශයක් එනවා කියලා ප්‍රසිද්ධ වුණා. හැබැයි ලංකාවේ අය නම් බියටපත් වුණේ නැහැ. සමහර රටවල් වල මම දැක්ක ජපානයේ මහා ධන කුවේරේ කෝටි ප්‍රකෝටි කෙනෙක් ව්‍යාපාරේ
හරියට දිනයට ලෝක විනාසයනයක දිනයට ය ආරක්ෂක කුටියක් හදලා විශාල ධනයක් විය පැදන් කරලා ඒ ආරක්ෂක කුටියට වෙලා හිටිය කෝට ඔය පත්තරවල මාධ්‍යයෙන් රූපවාහිනියෙන් ඉගෙන ප්‍රසිද්ධ කළා. මෙයා මේ ජීවිතේ බේරගන්න කරපු ක්‍රමය. හැබැයි ලංකාවේ කවුරුවත් එහෙම කළේ නැහැ. ඕන දෙයකට මුණ දෙන්න බලාගෙන හිටියා. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. ඉතින් ඒ වගේ ආරක්ෂක ක්‍රමවලින් අපිට බේරෙන්න පුළුවන්ද? බුදුජාණන් වහන්සේ දේශනා කරනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගති උපදේසෝ යත්තට්ටිසං නප්පොස හේතු මච්චෝ. අපි ආරක්ෂා වෙන්න කියලා ජීවිතය රැක ගන්න කියලා ගිහිල්ලා අහස් කුසේ හැංගිලා ඉන්නවා. එහෙම නැත්නම් මහ මූදේ කිමිදිලා ඉන්නවා. ගොඩබිමේ පර්වත කුහරයක හැංගිලා ඉන්නවා ජීවිතය රැක ගන්න කියලා. මොකද එහෙම රැක ගන්න පුළුවන්ද? ඒක පුළුවන් කමක් නැහැ පින්නතුනි. දැන් විස්තර අරන් බැලුවොත් දැන් මේ බණ පොතේම දිනවනේ අර කතාවක්. එක භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා පිරිසක් මහා වනයක් මැද භාවනා යෝගියෝ ඉන්නකොට අර පරිසරයේ තියෙන සීතල භාවය නිසා ගිනි ගොඩක් පත්තු කළා දර කැබිලි වලින්. ඒ අහසේ ගමන් කරන පක්ෂියෙක් ඒ ගිනි පුවංගුරුවක් පුලංගුවක් අහසේ යනකොට වැදිලා මරණයට පත් වෙන බිමට වැටලා මේ අහසේ ඉන්නේ. අර ගිනි දරෝලින් පිටේ විච්ච දෙයින් තමයි මේක සිද්ධ වුනේ. බිමට වැල්ල මරණයට පත් වෙනවා. ඊළඟට බුදුජාණන් වහන්සේ වැඩ ඉන කාලෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් ගල් ගුහාවක භාවනා යෝගී වෙヒටියා. එකපාට තව ගල් පර්වතයක් ගලක් ඇවිල්ලා අර හිටපු ගුහාවේ දොරටුව වැහිණා වැහුවා. වැහෙන විදියට බිමට වැටුණා. ආවරණය වුණා. සතියක් යනකම්ම මේ ගුහාවේ හිටපු භික්ෂුන් වහන්සේලාට භාවනා යෝගී භික්ෂුන් ආහාර නැ වතුර නැ දින හතක් ඒ විදියට දුක් විඳින සිද්ධ වුණා. ඊපද ඉබේ මේ ගල් පර්වතය පූර්ව එතනින් ඉවත් වුණා. සතියක් දුක් විඳා. ඒ වගේ සිද්ධ අතීතයේ වුණත් වර්තමානයේ වුණත් දැන් මේ ළඟදී මම දැක්ක බ්‍රසීලයේ ගුවන් අනතුරක්. ගුවන් ගමනක් යන්නට ගුවන් යානාවක් සූදානම් වෙලා. ඒක හිටියා 30 ගානක් කාර්ය මණ්ඩලයත් එක්ක 40 ගානක්. දැන් මේ ගුවන් තොටුපළෙන් වෙන රටකට යන්න සූදානම් වෙනවා. එතන ඒ ගුවන් යානාවේ යන්න හිටපු 3 දෙනෙක්ට සීට් නැහැ කියලා අසුන් නැහැ කියලා යන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ ගිහලා පෙන්නුවා ටිකට් එක පෙන්නුවා වීසා පෙන්නුවා නමුත් යන්න බෑ ඉඩ නැහැ. මේගොල්ලෝ කෝපාවිෂ්ට වුණා කේන්ති ගත්තා ගැටළු ඇති කරගත්තා. ඒ සමාගමත් එක්ක ගුවන් තොටුපළේ නිලධාරීන් සමග ගැටුම් ඇති කරගත්තා. ඇයි අපිට යන්න දුන්නේ නැත්තේ? අපේ ගමන ප්‍රමාද වෙනවා. නියමිත වෙලාවට යන්න ඕනේ. අන්තිමට කුමක්ද උනේ? යන්න බැරි වුණා. ගුවන් යානාව ගුවන් ගත වුණා පින්නතුනි. ටික වෙලාවකින් කඩාගෙන වැටිලා අනුතුරක් වෙලා එහිටපු සියලු දෙනා මරණයට පත් වුණා. මේ අහසින් යනකම මේ අර 3 දෙනා බලන්න බේරිච්ච හැටි ඒගොල්ලෝ උරණ වෙලා හිටියේ. මේ දිරි පින්නතුනි එක එක ආරක්ෂක ක්‍රම තියෙනවා පින්නතුනි. බුදුහාඳුරුවය ප්‍රතික්ෂේප කළ මොන ආරක්ෂක ක්‍රම වලින්වත් අපි ජීවිතේ බේරෙන්නේ නැහැ. අපේ තියෙන දොරටු තුනක් මේ දොරටු තුන ආරක්ෂා කරගන්න සිත කය වචනය මේ 3 දොරටුව රැකගන්න ඉබේම ආරක්ෂා වෙනවා. කයින් කරන සත්ව ඝාතනය සොරකම් කිරීම කාමිත්‍යාචාර මෙයන් ඈත් වෙන්න නිකම් ශරීරයෙන් රැකිලා. කටින් කරන බොරු කීම කේලම් කීම පරුස වචන කීම ඉස් වචන කීම. බොරු කියන්න එපා කටින්, කේලම් කියන්න එපා පරුස වචන කියන්න එපා ඉස් වචන කියන්න නිකම්ම කටින් ආරක්ෂා වෙලා. හිතට එන දැඩි ලෝභය දැඩි ක්‍රෝධය මිත්‍යා දෘෂ්ටික භාවය හිතට මෙව එන්න දෙන්න එපා. ලෝභකම මිත්‍යා දෘෂ්ටිය තරහව මේව එන්න දෙන්න එපා. නිකම්ම සිතනොත් ආරක්ෂා මේ 3 දොරටුව ආරක්ෂා කරගත්තාම ජීවිතය ඉබේම රැකෙනු අපි නොදැන අමුතුවෙන් මුරකාවල් දාන්න එක එක ක්‍රම උපයෝගී කරගන්න අවශ්‍ය නැහැ. තා රක්කේ යනන්සු රක්කිතං තිඤ්ඤමඤ්ඤ තරං යාම පටිජග්ගේ පඬිතෝ. බුද්ධිමතා දන්නවා තමගේ ජීවිතේ වටිනාකම.
දැනගෙන ජීවිතේ දැන් අපිගේ මුලදි වැරදුනා, මැරදි මගේ බාල කාලේ වැරදුනා, මැදදි වැරදුනා, අවසාන කාලේ හැරි තේරුම් ගන්න හොඳ මාර්ගයට යනවා. දැන් තමාර දර ආගම් වල පෙන්නුම් කරනවා මුලදි වැරදුනොත් ඒ සම්පූර්ණ ජීවිතේ වැරදි. ඒ විදිහට මුලත් මැදත් එහෙම බුදුහාඳුරු එහෙම දේශනා කළේ නැහැ. මුලදි වැරදිද දැන් අඟුලිමාල කෙනෙක් බිහි වෙන්නේ කොහොමද? මහරහතන් වහන්සේ බවට පත් වෙනවනේ. මුලදි අතීතයේ හොඳද? අතීතයේ එතු දන්නවනේ ගත කළේ කොහොමද කියලා බලන්න. රහත් වීමේ අවසාන කාලේ රහත් වීමේ භාග්‍යය ලැබුණා. දැන් ධර්මාශෝක අධිරාජයට අපි සදාන් අය ගැති. එතුමා නොමැති නම් අපිට මේ ශාසනය ලැබෙනවද? දහම ලැබෙනවද? තේරවාදී ලැබෙනවද? සදාන් අය ගැති එතුමාට. එතුමාගේ මුල බැලුවාම එච්චර හොඳ නෑ. චණ්ඩාශෝක දිග්විජය නිසා දැන් ධම්ම විජය බවට පත් වුණා. දැන් හොඳ මාර්ගයකට පත් වුණා. අවසාන ප්‍රතිඵල ලෝකෙටම දහම ලැබුණේ එතුමාට පින් සිද්ධ වෙන. රටවල් 9ක් ඇතුළු ප්‍රත්‍යන්ත දේශවලට බුද්ධහම ලැබුණේ නිසා මේ විදිහට බුද්ධිමතා දන්නවා තමන්ගේ ජීවිතේ වටිනාකම දැනගෙන ජීවිතේ කාල තුනක් තියෙනවනේ තිඤ්ඤමඤ්ඤ තරඤ්ඤාමං. අර මං කිව්වේ දවල් කාලේ, රාත්‍රී කාලේ, හවස් කාලේ මේ විදිහට අපේ ජීවිතයත් එහෙමයි. බාල, තරුණ, මහලු මේ කොටස් තුන මේ දවස ගෙවෙනවා වගේ. එනිසා ඒ කොයි අවස්ථාවකදී හෝ අපේ ජීවිතය අපි රැකගන්නට අදිෂ්ඨාන කරගන්න අන්තිම කාලේම නාකි වෙලා වයසට ගිහිල්ලා හරි ජීවිතය රැකගන්න කියන එකයි බුද්ධිමතා හැම කරනවා. තේරුම් අරගෙන පටිජග්ගේ කියන්නේ පාලනය කරනවා. එක එක පාලන ක්‍රම, මුදල් පාලනය, ගව පාලනය, දේශ පාලනය, ඒව කළ බේරෙන්න පුළුවන්. ගව පාලනය කරන කෙනා ගවය රැකගන්න ඕනේ, බෙහෙත් හේත් කරන්න ඕනේ, සතු ආරක්ෂා කරන. මුදල් පාලනය කරන කෙනා මුදල් වැඩනම් බැංකුවක දාලා තැන්පත් කළ ඒ කටයුතු කරනවා. දේශපාලනය කරන එක නැවුණා, දේශපාලනය කළ සමාජට වැරදුනොත් හිරගත වෙන්නත් පුළුවන්, නැවත බේරිලා එනවා. හැබැයි ආත්ම පාලනය වරද්ද ගත්තොත් නම් පින්නතුනි නැවත මේ සසර නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. නිසා මේ තා වටිනා අදහසක් මේ ගාථාවෙන් පෙන්නුම් කළා. නිසා මීට පෙරත් ඔබ මේ ගාථාව අහලා තියෙන පුළුවන්, ශ්‍රවණය කළා, කියවලා තියෙන පුළුවන් මේ ගාථාවෙන් අපේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතය ගැන පින්නතුනි උගන්වන්නේ මේ ජීවිතය අත්තානන්තේ පියංජඤ්ඤා. අපි අපේ ජීවිතේට කොච්චර කැමැත්තක් දක්වනවද? එහෙමනම් මේ ජීවිතය රක්කෙයන්නම් සුරකිත හොඳට රැක ගන්න ඕන. රැක ගන්නවා කියන්නේ සිත, කය, වචනේ කියන තුන්දොරටුව රැක ගන්නවා. පස්පව් වලින් ඈත් වෙනවා. දස අකුසල් වලින් ඈත් වෙනවා. කුසලයට බර වෙනවා. දස කුසල් කරනවා, දන් දෙනවා, බණ අහනවා, භාවනා කරනවා, සිල් සමාදන් වෙනවා, ධර්ම සාකච්ඡා කරනවා, අනුන්ට පිහිට වෙනව, නැති බේරියට දානමේ දේවල් වලින් උදව්පකාර කරනවා, සතාවට සතුන්ට කරුණා මෛත්‍රිය දක්වනවා, මහා පින්කම් පිනද කුසලකර බුදුදහමේ උගන්වන පින්කම් හොයාගෙන කටයුතු කරනවා. පින්නතුනි සමහර අය අපිට පේනවනේ අන්න ජීවිත වටිනාකම දන්නේ කෙනා මේ විදිහට ජීවිතය ආරක්ෂා කරගන්නවා. සිත, කය, වචනේ තුන්දොර බුද්ධිමතා හොඳින්ම ජීවිතය රැකගන්නවා. තමන්ගේ ජීවිතේ කාල තුනෙන් සමහර අය කාල තුනම හොඳයි, සමහර අයට මුල වැරදුනා නම් මැද වැරදුනා නම් අවසාන අවස්ථාවේදී හෝ තමන්ගේ ජීවිතේ රැක ගන්නවා. එසේ රැකගෙන අපි අපේ මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්නටත්, පල්ලජී සුගතිගාමි කරගන්නටත්, ශිලුම ක්ලේසයන් පේනුම් තුමුන් වංශයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාම අදිෂ්ඨාන කරගන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට කුරුණෑගල උයන්දන අංක 103 නිවසේ ජීවත් වූ ආර් මොණසිංහ මහතා මියගොස් වසරක් පිරීම නිමිත්තකට ගෙන එතුමාගේ ආදරණීය බිරිඳ වන විමලාවතී මොණසිංහ මහත්මිය, පුතා සමන් කුමාර, ශිරෝමි, දේවිකා සහ නෙළුම් යන දියණියන් තිදෙනාත්, මහින්ද, ජගත්, දර්ශන හා නිමාලි යන අයද මුණුබුරු මිනිබිරියන්ද සහභාගි කරවාගෙන මියගේ දෙමව්පියන්ටද සහෝදර සහෝදරියන්ටද සුජීවත්ව සිටින සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ ලෙස ලබා ගනිමින් ඒ සමගම උපදින සෑම ආත්ම භවයකදීම මොණසිංහ මහතාට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා යන ප්‍රාර්ථනේ පෙරදරි කරගෙන ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුරුණෑගල හිඳගොල්ල උයන්දන අංක 103 නිවසේ පදිංචි ආර් විමලාවතී මොණසිංහ මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනා. අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද
අනන්දපුද ඥාන අනුභාව බලයෙන්ද, අනන්දපුද විද්‍යා අනුභාව බලයෙන්ද, අනන්දපුද තේජ අනුභාව බලයෙන්ද, රත්නත්‍ය සතු අසීමිසු විසමා ගුණානුභාව බලයෙන්ද මේ ධර්ම දානමය පින්කමී ප්‍රධාන දායකත්වය දරු පින්වතුල ඇතුළු අපේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය සියලු දෙනා මේ ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ආයුෂෙන් වර්ධනයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා, ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා, අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක ඇස්වා කටවා වූවා සියල්ල හිරුදුටු අඳුරුසේ දුරු වේවා. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංති. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හෝමාගම ගොඩගම දාම්සෙවන ධර්මායතන අධිපති, පනාගොඩ පරාක්‍රම ජාතික පාසලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති පූජනීය කැලණියේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවාවේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයේ ලබා ගන්නට සේනම් 01126971 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.